ටක් මම දවස ගෙවෙන විදිහ වෙනස් කරගන්න ඕනි කියලා. අනේ මේ අරද අපේ ලකි කාලයක තමයි දම් පාට පාට හන්නවේ හිරුපසින වේ. දැන් වෙලාව පාන්දර 5:30යි. මෙහෙට ආව දවසේ ඉඳලම මම චුට්ටක් වේලාසරින් නැගිටිනා. නැගිට ගමන් මම මුලින්ම යන්නේ ගේ ඉස්සරහම තියෙන මේ ලස්සන කොළපාට කුඹුරු යාය ඇවිදින්න. කුරුල්ලන්ගේ සද්දය අහගෙන මේ නිෂ්කලංක පරිසරය විඳගන්න. මලන් පොදක් කිරිටක්කගේ ඉස්සනා වගේ මට ඔබගෙන් තරම් ලැබූදමදන් හිඳන්න අදරේනම් කොහොමයි හැම නැලුමක් නැලුමක් කර උදේ විනාඩි 45ක් විතර ඇවිදලා ඇවිල්ලා හොඳ හොට් ෂවර් එකකුත් අරගෙන මට තියෙන පිළිවෙල ඇඳුමකත් ඇඳගෙන මම මේ කරන්නේ මගේ මෝර්නින් ස්කින් කෙයාර් රුටීන් එක. මං හිතන්නේ අපි එළියට යනකොට විතරක් නෙවෙයි අපි ගෙදර ඉන්නකොටත් අපිට පුළුවන් විදියට පිළිවෙලට ඉන්නානේ. මම ඒක ඉස්සර ඉඳලම කරන දෙයක්. මොකද එතකොටනේ අපිට අපි ගැනම ආදරේ හිතෙන්නේ. ඉතින් රියු බබයි පපයි නැගිටින්න කලින් ටිකක් වේලාසරින් නැගිටලා මම මේ කරන හැම දෙයක්ම කරන්නේ මම වෙනුවෙන්, මගේ සතුට වෙනුවෙන්. ඉතින් මේ ටයිම් එකක් ගත කරන්න අපි එළියට යන්න ඕනෙම නැහැ. චූටි බබෙක් හිටියත් කොච්චර කාර්ය බහුල වුණත් අපිට පුළුවන් ගේ ඇතුළෙම අපි වෙනුවෙන් මේ විදිහට චූටි වෙලාවක් වෙන් කරගන්න. ඊට පස්සේ මම එන්නේ මම ආසම වැඩේ කරන්න. ඉතින් මම හරිම ආසයි මගේ බුදු පහන මම තියාගත්ත තැනට. මොකද මම පහන තියනකොට ප්‍රධාන දොරෙන් පේන්නේ අපිට අර කොළපාට කුඹුරු යාය. ඒ තියෙන නිෂ්කලංක බව මට වචනෙන් කියලා ඉවර කරන්න බැරි තරම්. මගේ උණු කෝපි එක හදාගන්න වතුර රත් වෙන්න තියලා ඒ වතුර රත් වෙන සද්දේ අහගෙන මගේ කිචන් එකට අවුව වැටෙන ජනෙල් අරින්න එක දැන් මගේ ආසම දෙයක් වෙලා. ඉතින් දැන් තමයි වෙලාව ජනෙලෙන් එළිය බලාගෙන නිදහසේ මගේ උණු කෝපි එක බොන්න. අපේ ගෙට ගෙවෙදීමදී මේ කරපිංච පෙළේ මට ගෙනල්ලා දුන්නේ වත්සලාකි. අපි දෙන්නම එකතු වෙලා තමයි මේක මේ පෝච්චියේ හිටවෙත්. ඉතින් උදේට ආසම දෙයක් තමයි එයාට මේ විදියට වතුර දාන එක. අනේ ඉතින් දැන් නම් අපේ දඟ බෝලේ රියු බබා නැගිටලා ඉන්නේ. මම දැන් හදන්නේ යාගේ උදේ කෑමක ලෑස්ති කරන්න. තාමත් මගේ මේ කිචන් එක මම ආස විදියට හදාගෙන නෑ. ඉතින් තාම පිළිවෙලට බඩු ටික තියාගෙන විතරයි ඉන්නේ. ඉස්සරහට මම චූටි චූටි වෙනස්කම් කරනකොට ඒව මම පුළුවන් විදියට ඔයාලා එක්කත් බෙදා ගන්නම්. කෝන්ෆ්ලෙක්ස් ඉතින් තාම රියුබබාට තනියෙන් කන්න අමාරුයිනේ. ඒ ටික මම යාට කවන්නේ. ඊට පස්සේ පළතුරු ටික දෙනවා යාට තනියෙන් කන්න. ම
මම වතුර ලීටර්ස් දෙකක් කෝලේන දාලා තියෙන්නේ මට දවස ඇතුළතදී බීලා ඉවර කරන්න. රියු බබා අර ටික කනකම් මං කරන්නේ ඒක බොන ගමන් මේ වෙලාවට මගේ WhatsApp channel එකේ ඉන්න යාළුවන්ට good morning message එක දානවා. ඊට පස්සේ මම රියු බබාට කෑම හදපු ඒවයි කෑම යා කාපු ඒවයි කාපු තැනයි ඔක්කොම ක්ලීන් කරගෙන තමයි රියු බබාව නාවන්න යන්නේ. මොකද යාව නාවලා ගෙනාවට පස්සේ ගෙදරත් මට ක්ලීන් එකට දකින්නකට ඒක හරිම නිදහසක්. චූටි බබෙක් එක වැඩ ගොඩ ගැහුනම අපිට ඉතින් ස්ට්‍රෙස් වෙනවනේ. හැබැයි අපිට පුළුවන් විදියට ගෙදර පිළිවෙලට තියාගන්නවා නම් එහෙම වෙන එක ගොඩක් දුරට අඩු වෙනවා. රියු බබා නාලාවහම් මම ඇත් එක චුට්ටක් වෙලා සෙල්ලම් කරනවා. එයාලත් එක්ක අපි සෙල්ලම් කරන එක කාලය ගත කරන එක එයාලට වගේම අපිටත් ගොඩක් වටිනවා. මොකද මේ කාලේ ඉක්මනට ගෙවිලා යනවනේ. ඒක නිසා අපි දවසෙන් චූටි වෙලාවක් හරි එයාලත් එක්ක සෙල්ලම් කරන්න මං හිතන්නේ වෙන් කර ගන්න ඕනේ. අපිට gift එකක් කියලා තියෙන creative cuddles කියලා page එකකින් බලමු මොනවද අපිට එවලා තියෙන්නේ කියලා. ලස්සන card එකකුත් තියෙනවා. මේක දැන් බලමු. wow ඔක්කොම dumb party. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ මේ අවුරුද්දේ අපේ ලකි කාලයක තමයි දම් පාට කියන්නේ. අනේ මීටත් තියෙනවද එකක්? ප්‍රිය බබටයි. මාරම ලස්සනයි මේකේ තියෙන බඩු ටික. මනම් මාර මාසයි මේ කලර්ස් බලන්න මේකේ ලස්සන මෙවල. මොනම ලස්සනයි. creative cuddles තමයි ඔයගොල්ලන්ගේ පේජ් එකේ නම. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් මේ පේජ් එකේ මම පේජ් එක දාන්නම්. මේ පේජ් එකේ ජපානයේ ඉන්න ඔයගොල්ලන්ගේ ආදරය කරන අයගේ ගෙදරට මේ වගේ ලස්සන gift එකක් යවන්න. හිතන්න ඔයගොල්ලෝ කැමති දෙයක් දාලා මේ box එක හදාගන්න පුළුවන් එයාලට කියලා cakes උත් කරන අයගොල්ලෝ. ඉතින් thank you creative cuddles අපිට මේ වගේ මං ආසම පාටින් ලස්සනම ලස්සන gift එකක් එවුවට. අනේ ඉතින් දැන් රියු බබාගේ nap time එක. එයාව දොයි කරලා මම ඊට පස්සේ යනවා මගේ අනිත් වැඩවලට. මම හිතපු විදියටම ලස්සනට ගත වුණා. ඉතින් දැන් රියුබබානේදී මම දැන් හදන්නේ අපේ ඇකඩමිකේ වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරන්න එකට චුට්ටක් වෙලා යනවා. ඉතින් මම මේ සතියේ වීඩියෝ එකක් ගේන්නත් නැවේ හිටියේ. මොකද තාම ගෙදර හරියටම අස් කරලා එවයි වැඩක් නැහැ. ඉතින් මේ වැඩයි රියුබබාගේ වැඩයි ගෙදර වැඩයි එක්ක ඒගමම වීඩියෝ කරන එකත් කරන්න චුට්ටක් අමාරුයි. එවනට ඉතින් අපේ WhatsApp channel එකේ ඉන්නේ ආලෝක කියන කොහොම හරි චූටි එකක් හරි ගේන්න කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා පොඩි වීඩියෝ එකක් හරි අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් අලුත් ගෙදරට ආවට පස්සේ මම හිතුවා චුට්ටක් මම දවස ගෙවන විදිහ වෙනස් කරගන්න ඕනේ කියලා. මං ඒ හැම දෙයක්ම ඔයගලන්ට වීඩියෝස් වලින් අරගෙන එන්නම්. ඒත් එකම මට ඔයාලට කියන්න ඕන ගොඩාක් ස්තුතියි කියලා. මොකද ගිය සතියේ අපේ මෙහෙට ආව වීඩියෝ එකට දාපු ඒ ලස්සන කමෙන්ට්ස් වල මං හිතන්නේ දැන් කමෙන්ට්ස් 3000කටත් ළඟයි. ඉතින් ඒ හැම එකටම මට වෙන වෙනම රිප්ලයි කරගන්න වෙලාවක් තියෙනවා නම් මට ඇත්තටම එතරම් සතුටක් නැහැ. උනාට මට දැන් මේ වෙලාවේ එහෙම වෙලාවමදිනේ. ඒත් මට ඒ වගේ එච්චර ලස්සන කමෙන්ට්ස් වලට නිකන් ලයික් එකක් විතරක් දාලා ඉන්න හිතෙන්නේ නැහැ.
ඒ දෙන ආදරයට, ඒ දෙන ලස්සන අදහ කමෙන්ට්ස් වලට අපේ හිත සතුට කරනාට ගොඩක් තැන්ක්යූ කියලා. මොකද මං අර හැමදාම කියනවා මේ ලෝකේ ඉන්න හොඳම මිනිස්සු ටිකද කොහෙද අපේ වීඩියෝස් බලන්නේ කියලා. මං හැමතිස්සෙම පපා එක්ක කතා වෙන්නේ මේ ලෝකේ ඉන්න හොඳම අය තමයි අපේ වීඩියෝස් බලන්නේ කියලා, විශේෂයෙන්ම ඔච්චර ලස්සන කමෙන්ට්ස් ලියන අය. ඉතින් මම හිතා මේ වීඩියෝ එකේදී ඔයගලන්ට මගේ වචනෙම ස්තුති කරන්න ඕනි කියලා. ඉතින් ගොඩක් ස්තුතියි, හදවතින්ම ස්තුතියි, අපිත් ගොඩක් ආදරේ. මතක තියාගන්න, ඔයාට බෑ කියලා දෙයක් නෑ. ඔයා හිතුවත් දෙයක් කාටේ දෙයක් කරන්න පුළුවන් වෙනවමයි. ඉතින් හෙටින් පටන් ගන්න අලුත් සතිය ඔයාලා හැමෝටම ඔයාලගේ සිහිනවලට යන්න පුළුවන් වෙන ලස්සන සතියක් වෙන්න මොනේ.